අද අපි කතා කරන්නේ කාන්තාවන් බහුලවම පීඩාවට පත් කරන තත්වයක් ගැන. ඒ තමයි මේ ලිංග ආශ්‍රිතව. එහෙම නැත්නම් යෝනි පෙදෙස ආශ්‍රිතව කැසීම. ඉතින් ඇත්තටම මෙහෙම කැසීමක් ඇති වෙන්නේ ඇයි? එහෙම ඇති වුණාම මොනවද කරන්නේ? ඒකට හේතු මොනවද? ඒ වගේ කාරණා කීපයක් අපි සවිස්තරව කතා කරමු. ඇත්තටම මෙහෙම කැසීමක් ඇති වෙන්න හේතු කාරක කියලා තියෙන කොටසක් ඊට පස්සේ හේතු කියලා තියෙනවා. ඉතින් අපි ඔය දෙකම කතා කරමු. ඔබට එහෙම ගැටලුවක් තියෙනවා නම් මේකට හේතුවක් ඔබ ළඟ තියෙනවද? එහෙම නැත්නම් හේතු කාරකයක් යම්කිසි විදිහක ඔබ ළඟ තියෙනවද කියලා දැනගන්න පුළුවන්. පළමුවෙන් අපි කතා කරමු මේකට හේතු වෙන හේතු කාරකය. ඒ කියන්නේ යෝනි පෙදෙසේ කැසීම මෙන්න මෙහෙම හේතු කාරක නිසා ඇති වෙන්න පුළුවන්. එකක් තමයි අධිකව සබන්. සැර සබන් වර්ග භාවිතය. සබන් හෝ ඒ ප්‍රදේශ සෝදන යම්කිසි දේවල් ඔබ විශේෂ දේවල් භාවිතා කරනවා නම් විශේෂ දියර වර්ග සුවඳ ගහපු එහෙම නැත්නම් මොනවා හරි ඔබ භාවිතා කරන සෝදන සේදුම් කාරකයක් වෙන්න පුළුවන් මේකට හේතුව. එහෙම නැත්නම් ඔය රෙදි වලට දාන මෘදු කාරක අලුතෙන් මේ ලෝකෙට එන හැම දෙයක්ම හොඳයි කියලා හිතන්න එපා. අපිට ඒක සුවඳට දැනුණාට මෘදුවට දැනුණාට සනීපට දැනුණාට ඒවා අපේ ඇඟට අහිත කරයි. අපි සෝබාදාමි සත්තු විදිහට මේ අලුතෙන් එන හැම දෙයකම යම්කිසි කාලයක් යද්දී අපි දැනගන්නවා මේවා අපේ ඇඟට පොඩි පොඩි ප්‍රශ්න ඇති කරනවා කියලා. ස්වාභාවික සෝබාදාමේ දෙයක් හැරුණු කොට අනිත් හැම දෙයක්ම ඔබට අහිතකර ඵලයක් ගෙන දෙන බව මතක තියාගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔය රෙදිසෝදන මෘදුකාරක ඒ වගේම රෙදිසෝදන පවුඩර් වර්ග ඩිටර්ජන් වර්ග රෙදිවල රැඳිලා තියලා යට ඇඳුම් වල රැඳිලා තිබීම නිසා මෙවැනි කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ස්ප්‍රේ වර්ග ඔබ භාවිතා කරනවා නම් යම්කිසි ස්ප්‍රේ ඒ වගේම පර්ෆියුම් ඔය සුවඳ කාරක දේවල් සුවඳ ගහන දේවල් කොලෝන් වර්ග ඊළඟට පවුඩර් විශේෂත් මෙහෙම කැසීමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම කඩදාසි ඔබ දන්නවා දැන් අතිශයින්ම බහුලයි අපේ ලෝකයේ. ඕනම ටොයිලට් එකකට ගිහාම වැසිකිළියකට ගිහාම කඩදාසියක් තියෙනවම තමයි එයා ඒ ප්‍රදේශයේ පිසදා ගන්න. ඉතින් එවැනි කඩදාසි සමහර වෙලාවට විලවුන්්‍ය දෝ සුවඳ ගහන පාට කරපු විවිධ කඩදාසි ඔය ආශ්‍රයෙන් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට හරිම ආස හිතෙන මෘදුවම කියුට් විදිහට හදපුවා තියෙනවා. ඉතින් පර්ස් එකේ දාගෙන යන පුංචි ඔය පිහදාන කඩදාසි. ඉතින් ඔය වගේ කඩදාසි වල වුණත් මේ රැඳිලා තියෙන්න පුළුවන් ඔබට කර දේවල් රසායනික ද්‍රව්‍ය. ඒ වැහෙනුත් කැසීම ඇති කරන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ඔබ භාවිතා කරන ඇඳුම් නයිලෝන් වෙන්න පුළුවන් අපේ රටට ගැලපෙන්නේ නැතිව වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩාක් බලපානවා. ඒත් එක්කම ලිංගික සහකරුවන් කියන එක එක්කෙනෙකුට වඩා දෙන්නේ තුන් දෙනෙක් විතර ආශ්‍රය කරන ලිංගික සහකරුවන් නිසා එවැනි ගැටලු ඇති කරන්න පුළුවන් මෙවැනි මේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල. ඉතින් ඇත්තටම මම මේ සඳහන් කරගෙන ගිය හේතු කාරක දැන් අපි බලමු මේ කැසීමක් ඇති කරන්න පුළුවන් ලිංගාශ්‍රිතව එහෙම නැත්නම් යෝනි ප්‍රදේශ ආශ්‍රිතව කැසීමක් ඇති කරන්න පුළුවන් හේතු සත්‍යම හේතු ටික මොනවද කියලා. සාමාන්‍යයෙන් මම කොටස් පහක් විතර මේකට බෙදාගත්තා. මේ හේතු අංක 1 එන්නේ සමේ රෝග. ඉතින් සමේ රෝගයක් ඇති වුණොත් සාමාන්‍යයෙන් දද කුෂ්ඨ අපිරිසිදුකම නිසා ඇති වෙන ඕනෑම සමේ රෝගයක් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. මම අංක 1ට දැම්මේ බොහෝ විට මේවා ඇති වෙන්නේ මේ කැසීම් සමේ රෝග නිසා. සමේ රෝග වලට දිලීර ආසාදනත් බලපානවා. හැබැයි අපි ඒක එක ගොනුවක් විදිහටම දානවා දිලීර ආසාදන ඒ තරම්ම බහුල නිසාවෙන් අංක 1 සමේ රෝග. ඉතින් මේවට ප්‍රතිකාර තියෙනවා. සමේ රෝග වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊළඟට අංක 2 ලිංගාශ්‍රිත රෝග හර්පීස් ඊළඟට ට්‍රයිකොමොනාස් ක්ලැමීඩියා වගේ ආසාදන ආවහම ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කසන්න ගන්නවා. ඒ වගේම දියවැඩියා තත්ත්ව තියෙන අයටත් මේ වගේ තත්ත්ව හරිම බහුලයි. කැසීම වගේ දේවල් ඇති වෙනවා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ හෝ වෙන ශරීරයේ කකුල්වල ඒ වගේ තැන්වලත් කසන්න වෙන්න පුළුවන් දියවැඩියා වගේ රෝග තත්ත්වවලදී. ඊළඟ එක තමයි ආර්තවහරණය. ආර්තවහරණය සිදුවීමේදී තේබෙදෙස අර වියලි ගතියයි කොලජන් නිපදවීම නවතිනවා හෝමෝන සාන්ද්‍රණය නවතිනවා. එතකොට ඒ ප්‍රදේශයේ වියලි වෙන නිසා කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකටම ප්‍රතිකාර තියෙනවා. මං මුලින්දලා කතා කරගෙන ගියත් ප්‍රතිකාර එක්ක හමේ රෝග නම් හමේ රෝග වලට ප්‍රතිකාර ගන්න පුළුවන්. ලිංගාශ්‍රිත රෝගයක් නම් ලිංගාශ්‍රිත රෝග වෛද්‍යවරුන් ඉන්නවා ඒ වගේ කෙනෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දියවැඩියාව නම් ඔබට එන්ඩොක්‍රයිනොලොජිස්ට්ලා කියලා කියනවා. එහෙම නැත්නම් දියවැඩියාවට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හම්බෙලා දියවැඩියාවට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම ආර්තවහරණය සිද්ධ වීමේදී මෙහෙම කැසීමක් ඇති වෙනවනේ ඒවට පවා ප්‍රතිකාර තියෙනවා. හෝමෝනමය දැන් ඊස්ට්‍රජන් ටැබ්ලට්ස් තියෙනවා ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රීම් වර්ග වගේ ජෙල් වර්ග වගේ තියෙනවා. ඒ වගේ සුවයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් අපි අන්තිම එක තමයි මේ වැඩිපුරම කතා කරන්න ඕනේ අන්තිමට අපි දාලා තියෙන ඊ ස්ටේ කියන්නේ දිලීර ආසාදන. දිලීර ආසාදන තමයි මේ පෙදසේ කැසීමක් ඇති වෙන්න තරුණ කාන්තාවන් අතර ඒ කියන්නේ අම්මලා සහ යෝන් වියේ පසු වෙන කාන්තාවන් අතර වැඩිපුරම ඔය ආශ්‍රිත කැසීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ වැඩිපුරම දිලීර ආසාදන නිසා. ඉතින් අපි ඒක නිසා ඒක අන්තිමට සහ මූලිකම එක විදිහට ගන්නවා. ඉතින් දිලීර ආසාදන අපි මේක හඳුන්වනවා සාමාන්‍ය ව්‍යාහාරයේ කැන්ඩිඩා ආසාදන එහෙම නැත්නම් කැන්ඩිඩා ඇල්බිකාන්ස් කියන දිලීරේ නිසා තමයි ඇති වෙන්නේ. මේ දිලීර හරි බහුලයි අපේ සමාජයේ දැන් අපේ වටපිටාවේ හරිම බහුල දිලීරයක් ඒක. ඉතින් ඒක නිසා ඒක මර්ධනය කිරීම ටිකක් අමාරුයි. බොහෝ වෙලාවට මේක සිරුරේ ප්‍රතිශක්තිය අඩු වුනහම. ඒ වගේම ඔය මං කියපු කලින් කාරණා දිය වැඩියා ලිංගාශ්‍රිත රෝග ඇති වුනහම प्रतिशक्ति अंगे अडूनाहम ईलंगट लिंगिक सहकारुवान संबंध गेटलुवलदी इवागे बहुलव अतिवेन अवस्था वेडी गोडाक तीनो मेक अतिवेन अवस्था सह अतिवीमे संभावितावे वेडी एक निसा गर्भणी कांतावन अतर बहुलाय गोडाक केलावट गैप गत्तम अतिवेन्न पुलुवान ईट पास्से अलुतेन विवाह उनाहम इवागे तत्त्वदेदी अतिवेन्न पुलुवान ඒ වගේම ප්‍රතිශක්තිය ඇඟේ අඩුවෙන ඕනම අවස්ථාවක මේ වෛරසය පැන නගිනවා. ඉතින් ඒක නිසා ටිකක් බහූලම තත්වයක් තමයි මේ කැන්ඩිඩා. එහෙම නැත්නම් කැන්ඩිඩා ඇල්බිකාන්සෙසින් ඇති කරන දිලීර ආසාදන. ඉතින් අපි බලමු මේ වගේ දිලීර ආසාදනයක් කොහොමද හඳුනගන්නේ? ඊළඟට මොනවද මේකට ප්‍රතිකාර? ඇයි මෙහෙම වෙන්නේ? වළක්වගන්නේ කොහොමද? ඉතින් ওই ටික අපි කතා කරමු. ඇත්තටම මේ දිලීර ආසාදනයක් ඇති වෙන්න අපි කිව්වනේ ටිකක් වැඩි අවදානම් ගෲප් එකක් ගර්භණී මවවරු ඊළඟට ලිංගාශ්‍රිත රෝග තියෙන අය, දියවැඩියාව තියෙන අය, ඒ වගේම ප්‍රතිශක්තිය අඩු වුණ අය, ඒ වගේම ලිංගික සහකරුවන් එක්කෙනෙකුට වඩා ආශ්‍රය කිරීම සහ අලුත විවාහ වූ කාන්තාවන් වැනි තව තත්ත්ව තියෙනවා මේ ප්‍රධාන තත්ත්ව. ඉතින් ඔබ ඔය වැඩි අවදානම් තත්වයක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීමක් ඇති වුණොත් ටිකක් සැක කරන්න මේක වෙන්න පුළුවන් කියලා. හැබැයි මේකේ ඇත්තම රෝග ලක්ෂණ ටික වෙන්න මේ විදිහයි. පළවෙනිම එක තමයි කැසීමක් දැනීමක් ඇති වෙනවා යෝනි මාර්ගයේ අවට සහ ඒ ප්‍රදේශයේ නිකන් ඔබට දැනෙනවා වගේ. එහෙම නැත්නම් කසන්න ගන්නවා ටික දවසක් යද්දී. ඊට පස්සේ සුදු පාට ශ්‍රාවයක් අපි කියන්නේ මීකිරි වගේ මීකිරි වලට ස්වභාවයට සමාන ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඒ ටිකක් කල් යනකොට ඒ ප්‍රදේශයේ සම ආක්‍රමණය කරන ওই කැන්ඩිඩා ඇල්බිකාන්ස් කියන දිලීරේ දිලීරේ හැම වර්ධනය වුණාට පස්සේ සමහර වෙලාවට හැම රතු වෙනවා ඉදිමෙන්න ගන්නවා ඒ ප්‍රදේශ සල්ලන්න බැරි වෙනවා ඊළඟට වියලි ස්වභාවය සමහරලාට එන්න පුළුවන් ඉතාලම ඩ්‍රයි මොකද ස්වාභාවික තෙතමනේ තියෙන සෛල ඒගොල්ලෝ විනාශ කරනවා ඉතින් ඒ විදිහට දිලීරේ පැතිරෙනවා ටික දවසක් යනකොට හොඳටම සුදු පාටට ඒගොල්ලෝ හැදෙනවා ඒ ප්‍රදේශයේ ඒක ටිකක් වැඩි වුණාම නමුත් මුලදී ඔබට දැනෙන්නේ දැනෙනවා කසනෝ වගේ තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වෙදිම ඇත්තටම ප්‍රතිකාර ගන්න ඕනේ මේක දිලීර ආසාදනයක් නිසා ඔබ නොසලකා හරින්න ඉපා. මොකද පහු කාලීනව බලපාන්න පුළුවන් රීකරන්ට් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ නැවත නැවත ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන් නිසා නොසලකා හරින්න ඉපා. එවැනි දෙයක් තියෙනම් ප්‍රතිකාර කරා යොමු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ සඳහා තියෙන ප්‍රතිකාර ඉතාමත් සරලයි. බොහොම සරල ප්‍රතිකාර තියෙන්නේ වෛද්‍යවරයෙකු විසින් ඔබට නියම කරයි යෝනි මාර්ගයෙන් ඇතුළට දාන පෙති වර්ගයක්, ජෙල් වර්ගයක් සහ ආලේප කරන ක්‍රීම් වැනි ඒ අදාළ විදිහට වෛද්‍යවරයෙක් නිර්දේශ කරයි දවස් දෙකකින් තුනකින් මේක ඉතාමත් හොඳින් සුවපත් වෙන නිට්ටාවට සුවපත් වෙන මේ ප්‍රතිකාර තියෙනවා. හැබැයි අර ගැටලුව තියෙන්නේ මේවැනි ආසාදන තාමත් බහුල නිසා. අර පණු රෝග දරුවන් අතර බහුලයි කිරිපණු රෝග වගේ මේ වගේ රෝගත් බහුල නිසා නැවත නැවත ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැනගන්න ඕනේ ප්‍රතිකාර ගැනීමටත් වඩා මේකෙන් වැළකීලා ඉන්නේ කොහොමද ඇත්තටම මේක මේ බෝ වෙන්නේ සහ ඉක්මනට එන්නේ ආපහු ඇයි කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම රෝගයක් ඕනම ලිංගාශ්‍රිත රෝගයක් ලිංගික සහකරුවන් දෙන්නෙක් තුන් දෙනෙක් වැඩි ප්‍රමාණයක් ඉන්නකොට හැදෙනවා වැඩි මොකද තව කෙනෙකුට හැදිලා තියෙනවා නම් ඒක එන්න පුළුවන් මේක බෝ වෙන්න පුළුවන් දිලීරයක්. ඉතින් ඒක නිසා ඒවැනි අයට ඒ කියන්නේ එක හේතුවක් තමයි එහෙම හැදෙන්න ඔය ලිංගික සහකරුවන් කියන එක. ඊළඟට අනිත් එක තමයි ඔබගේ පිරිසිදුකම සම්බන්ධ ගැටලු. ඔබගේ යටැඳුම් විශේෂයෙන්ම යටැඳුම් පිරිසිදු කිරීමේ ගැටලු. සමහර වෙලාවට සමහර කාන්තාව යටැඳුම් එළියේ වනන්නේවත් නැහැ අවු වැටෙන තැනක ටිකක් ගේ ඇතුලේ තමයි වනන්නේ ලැජ්ජයි එළියේ දාන්නේ තියන්නේ වගේ වෙලාවට දිලීර බොහොම පුස් වගේ දේවල් බොහොම ඉක්මනින් හැදෙනවා. ඊළඟට අනිත් එක තමයි සමහර කාන්තාව යටැඳුම් නිසි වෙලාවට ඉවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ නිසි වෙලාවට ඉවත් කරන්නේ නැහැ කියන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වැඩි වෙලාවක් යටැඳුමක් ඇඳන් ඉන්නවා. ටිකක් යටැඳුම තෙමුනහම අපිරිසිදු වුනහම ඉවත් කළා. ඔෆිස් එකේදී වුණත් ඔබ එහෙම ගැටලු තියෙනවා නම් කාන්තාවකට ඔෆිස් එකේදී වුණත් ඔබ යටැඳුමක් අමතරව අරගෙන යන්න ඔෆිස් එකට කොයිම හරි ක්‍රමයකට අරගෙන ගිහිල්ලා මාරු කරගන්න. ඊළඟට අනිත් එක තමයි
නිසි වෙලාවට ඉවත් කරන්න නැහැ කියන්නේ අනිත් එක පරණ වෙන යට ඇඳුම්. ගොඩක් පරණ යට ඇඳුම් අඳින්න එපා ඔබ ඒවා ඉවත් කරන්න. ඒත් එක්කම ලංකාව ටිකක් උෂ්ණ රටක්නේ ඝර්ම කලාපීය රටක්නේ. ඉතින් ඒ රටට ගැළපෙන විදිහේ යට ඇඳුම් විශේෂයෙන් නයිලෝන් යට ඇඳුම් එහෙම පළඳින එක ටිකක් අඩු කරලා කපු පිළිවෙලට ටිකක් මාරු වෙන්න. එතකොට මේ තත්ත්ව මගහැර ගන්න පුළුවන්. ඒ වගේම ඒ විශේෂයෙන්ම හොයාගෙන තියෙන අලුත්ම කාරණාව තමයි ලෝකෙ මේ කැන්ඩිඩා ආසාදනයේ සම්බන්ධයෙන් තියෙන වැදගත්ම කාරණාව මේක හැදෙන්නේ තෙත සහ උණුසුම. තෙත සහ උණුසුම තමයි මේ දිලිරේ වැඩිපුරම ප්‍රිය කරන්නේ. ඒ කියන්නේ කාන්තාවන් වැසිකිළියට ගියාට පස්සේ ඇඟ සේදුවට පස්සේ විශේෂයෙන්ම ඇඟ සේදුවම නැවට පස්සේ ඒ පෙදෙස වියලි කරනවා හොරයි. ඒක නිසා තමයිලු ගොඩක් වැඩිපුරම මේක ව්‍යාප්ත වෙන්නේ. තෙත පිටින් පෑන්ටියක් අඳිනවා, තෙත පිටින් යට ඇඳුමක් අඳිනවා. එහෙම වුණාම තෙත රැඳිලා උණුසුමනි ගොඩක් උණුසුම ප්‍රදේශයක්නේ. උණු කකුල් දෙක අතරට උණුසුම දැනුනහම අර තෙතත් එක්ක බොහොම ඉක්මනට යන්තම් තිබුණත් වර්ධනය වෙනවා. අනික මේගොල්ලෝ හරි ස්පීඩ් එකෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒකත් එක හේතුවක් තමයි, ප්‍රධානම හේතුවක් තමයි මේ දිලිරය ආසාදනය වෙන්න සහ නැවත නැවත ආසාදනය වෙන්න. ඒ වගේම සබන්. සබන් සහ ඒ ප්‍රදේශය පිරිසුදු කරන්න, ඒ ප්‍රදේශයේ ලස්සනට සුවඳට තියාගන්න කැමති කාන්තාව මේ සඳහා විවිධ දේවල් භාවිතා කරනවා. සැර සබන් ಜಾති විශේෂයෙන්ම සැර සබන් ಜಾති දාලා නිතර සෝදනකොට හිතකර බැක්ටීරියාව හිතකර අය මෙරිලා යනවා. ඉතින් හිතකර බැක්ටීරියාව අපේ හැම තැනම ඉන්නවා, විශේෂයෙන් නොවැණි ප්‍රදේශවල. මේ හිතකර කට්ටිය මෙරිලා ගියාම ගොඩාක් රසායනික ද්‍රව්‍ය භාවිතා කළ වැඩි පිරිසුදුකම තමයි අපි ඒකට කියන්නේ. වැඩි පිරිසුදුකමටත් ওই වගේ ලෙඩ හැදෙනවා. ඒක නිසා මෘදු සබන් ගයක් භාවිතා කළා, මෘදු සේදුම් කාරකයක් භාවිතා කළා සෝදන්න ඕනේ. වගේම හැම තිස්සෙම සබන් දාලා සෝදන්න පුරුදු වෙන්නත් එපා. ඊළඟට අනිත් එක තමයි යීස්ට් අධික. මේ දිලිර අධික ආහාර, යීස්ට් අධික ආහාර කොහොම ඔබ කල්පනා කරනවා ඇති මොනවද මේ යීස්ට් අධික ආහාර? යීස්ට් තියෙන ආහාර ගොඩක් වෙලාවට අපි හඳුනන්නේ ඔය යෝගට් වගේ. හැබැයි මේකට යෝගට් ප්‍රොබයිටික් තියෙන යෝගට් හොඳයි මේ රෝග තත්ත්වයට. ඒ වගේම යීස්ට් අධික ආහාර මාමයිට් වගේ වේ යීස්ට් තියෙනවා. ඉතින් එන්නේ වගේ යීස්ට් අධික ආහාර ඊළඟට ඔය පාන් සහ ඒ පිටි තිරිඟු පිටි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ඔය යීස්ට් දාලා පුම්බල නිෂ්පාදනය කරන හැම එකකම යීස්ට් අඩංගු. ඉතින් ඒක නිසා වැඩිපුර පාන් වර්ගය වගේ දේවල් කන කොටත් මේ ආසාදනය දිලිර ආසාදන ටිකක් ඇඟේ වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතු බොහොමයක් තියෙනවා මේ ආසාදනය ඇති වෙන්න. ඉතින් ඔබට නිතර එවැනි ආසාදනයක් ඇති වෙනවා නම් මෙවැනි තත්ත්ව වලින් ගොඩක් දුරට ඈත් වෙන්න ඕනේ. මේ වගේ මේ මං කියපු හේතුකාරක ඔබට තියෙනවා නම් ඒ හේතුකාරක වලින් පුළුවන් තරම් ඉවත් වෙන්න. ඒ වගේම දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව සීනි පාලනය කරන්න. දියවැඩියාව නොතිබුණා සීනි අධිකව ගන්න අයට යීස්ට් ආසාදන ඇතිවීම වැඩි. ඒ වගේම පිරිසුදුකම ගැන අතිශයින්ම සැලකිලිමත් වෙන්න. ඒ ටික තමයි ඔබට පිළිපදින්න තියෙන්නේ මේ ආසාදන වලින් වැළකීලා ඉන්නේ. වගේම ආසාදනයක් ඇවිල්ලා නම් කල් නොයවා බෙහෙත් ගන්න. දුක් විඳින්න ඕනෙත් නැහැ ඔබ. ඒ වගේම මේ දීර්ඝ කාලීන වතුරු විපාක විඳින්න ඕනෙත් නැහැ. බොහොම ඉක්මනින් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් මෙවැනි දිලිර ආසාදනයකදී ඔබ දැනගන්න ඕන කාරණා දෙකයි. ඒ තමයි දිලිර ආසාදනයක් හඳුනා ගැනීම, ඒ වගේම නිසි ප්‍රතිකාර ගැනීම. ඉතින් මම ප්‍රතිකාර ගැනත් ඔබට සඳහන් කරා. සාමාන්‍යයෙන් බහුලවම භාවිතා වෙන්නේ මේ සඳහා ක්ලොට්‍රිමසෝල් වැනි දිලිර නාශක. දිලිර නාශක පෙති, යෝනි මාර්ගයෙන් ඇතුල් කරන පෙති, ඒ වගේම ජෙල් ක්‍රීම්. ඉතින් හරි විදිහට වෛද්‍යවරයා කියන විදිහට ඔබ ඒ දින ගාන ඒ ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව ඔබේ ආහාර වේල, අලුත් තෙලවලු, අලුත් පළතුරු, ප්‍රෝබයොටික් අඩංගු, යෝගට් වගේ දේවල්, ඒ වගේ ඔබට ආහාර වල ඇසුකුත් දෙයි, නිසි ආහාර ලැයිස්තුවක්, නිසි විදිහට පිරිසිදුව සිටීම අනිත් එක තමයි හොඳට පිරිසුදුව සිටීම. මම මේ කියපු විදිහට ඉතින් ඔය වගේ දේවල් වලින් ඔබට ප්‍රතිකාර සහ වළක්වා ගැනීමෙන් එවැනි රෝග වලින් සම්පූර්ණයෙන් මිදලා ඉන්න පුළුවන්. ඒ වගේම අපි තවත් කතා කරා මේ යෝනි මාර්ගයේ කැසීම ආශ්‍රිත තව රෝග තත්ත්ව ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේ රෝග වලින් උත් ආරක්ෂා වෙන්න පිරිසුදුකම කියන එක අතිශයින්ම වැදගත්. ඉතින් සමහර වෙලාවට මේ දිලිර ආසාදන කාලයක් යද්දී නොසලකා හැරියොත් එහෙම සමහර ලාවට ඒ දිලිර ආසාදනය වෙලා දිලිර විසින් ඔබේ මේ හැම ඩැමේජ් කළා. ඊට පස්සේ ඒක ආයි බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඊට වඩා ප්‍රබලයි. ඒක නිසාවෙන් අවශ්‍ය වෙලාවට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න, ඒ වගේම පිරිසුදුව හිටලා ඒ වගේ දේවල් වලින් වළකින්න. ඉතින් අද අපි කතා කරේ කාන්තාවන්ගේ මේ යෝනි මාර්ගය ආශ්‍රිතව ලිංගය ආශ්‍රිතව ඇතිවන කැසීම සම්බන්ධව සහ ඒ කැසීම ඇතිවෙන්න හේතු කාරණා කීපයක් මූලික කරගෙන දිලිර ආසාදන. ඉතින් මම හිතන්නේ ඔබට මෙවැනි ගැටලුවක් තිබුණා නම් හෝ ඉදිරියේදී ඔබට එහෙම ගැටලුවක් ඇති නොවෙන්න මේ කරුණු බොහොම වැදගත් වෙයි ගර්භණී මවකට උනත් සාමාන්‍ය කාන්තාවකට උනත්.
ඉතින් අපි මේ සම්බන්ධව ගොඩක් දේවල් කතා කරනවා ඔබගේ පුංචි පැටියාගේ කරුණු ගර්භණීතාවයේ සම්බන්ධ කරුණු ඒ වගේම යෝවුන් දරුවන් සම්බන්ධය සහ කාන්තා සෞඛ්‍ය සම්බන්ධව බොහොමයක් කරුණු අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ නාලිකාව එක්ක ඔබගේ සුවය වෙනුවෙන් ඔබගේ දරුවාගේ සුවය වෙනුවෙන්